බොස්ටන් ලංකා ආර්ට් මෝෂන් අදවසේදී වැදගත්ම සංදිස්ථානයක තමා මේ ඇවිල්ලා ඉන්නේ. මම එහෙම කියන්න හේතුව පෞද්ගල කාලයේ පුරාවටම සමාජ ජාලාවල ලංකාවේ බෙහෙවින්ම කතා කරපු මාතෘකාවක් තියෙනවා. ඒ තමයි ලංකාවේ තෙලිය. බොස්ටන් ලංකා අපිත් ඇමරිකාවේ ඉඳලා බොහෝ වෙලාවට ලංකාවේ තෙලිය ගැන බොහෝ දේවල් කතා කරා. ඒ කතා කරනකොට අපි කතා කරන දේවල් සිද්ධපත් කියලා පොඩි ප්‍රශ්නකුත් ආවනේ. මොකද අපි බොහෝ වෙලාවට විචාර ලියනවා. මේ විචාර ලියනකොට විචාරය තුළ දේවල් ලියන්න තිබ්බද කියලා පොඩි ප්‍රශ්නකුත් තිබ්බා. ඔහොම යනකොට මට හම්බ වෙනවා එක්තරා විශේෂ චරිතයක්. කාලයක් පුරාවටම දන්න හඳුනන චරිතයක්. නමුත් ඔබට ඔහු අලුත් බොස්ටන් ලංකා අපිත් එක්ක ඔහු අද තමා මේ එකතු වෙන පළවෙනිම දවස. ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක්. ඒ ලංකාවේ ටෙලිය තුළ ප්‍රසිද්ධ චරිතයක්. මේ විදිහට ප්‍රසිද්ධ වෙන්නේ යම්කිසි වෙනස්කම් සිදු කරන නිසා කිව්වොත් නිවැරදි. ඔහු නම් ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සංජය නිවන්. අයිබයි. බොහෝ දේවල් තිබුණා කතා කරන්න. මේ දේවල් කතා කරන්න කලින් සංජය අයියා මට අහන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ටෙලිය ගැන බොහෝ කාලයක් කතා කරනවා. අපිට ගොළු හදවතක නැති වෙලා යශෝදාවයක් නැහැ. පළඟුමනිකේ නැහැ. මෙහෙම වෙන්නේ මොකටද හේතුව? මොකද සංජය නිර්මාල් කියන මේ අධ්‍යක්ෂකවරයා ලංකාවේ දැවැන්ත චරිතයක්. බොහෝ වසර ගණනාවක සිට අපි කතා බහ කරන චරිතයක්. ඔබලාත් මේවට වගකී යුතුයි. මේ නිසායි මේ ප්‍රශ්නය අහන්නේ. එදා අපි දැක්ක පළඟුමනික නැති වෙලා ගොළු හදවත නැති වෙලා ඔබත් වගේ කියන්න ඕනේ. ඔව්. අපිට අපි ලංකාවේ ටෙලිනාට්‍ය පටන් ගන්නකොට ලංකාවේ ටෙලිවිෂන් එක පටන් ගන්නකොට ලංකාවේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන කලාමාධ්‍ය දෙමේ කියන මතයෙන් දුක තියෙන මේක කලාමාධ්‍ය ආර්ට් කරන්න පුළුවන් එකක් ආර්ට් කියන්නේ ගැඹුරු එකක් වන්නතාවු දීපනය කරන සෞන්දර්ය දීපනය කරන ගැඹුරු විෂයක් ආර්ට් කියන්නේ. එතකොට මේ ටෙලිවිෂන් එක කියන එක ආර්ට් නෙමෙයි කියන මතවාදයක තමයි සමස්ත ලෝකෙට හිටි. ඒක නිකන් ඒකයි සෝප් ඔපෙරා ගැන ඒවා බඩු විකුණා ගැනීම උදෙසා කරන නිර්මාණ වගේ ඒවා අර 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 හැඩතල පාවිච්චි කරමින් නමුත් ඒවා ඇතුළේ ආර්ට් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියන මතය තමයි ලෝකෙ. හැබැයි ලංකාවේ ටෙලිවිෂන් පටන් ගන්නකොට අපේ වාසනාවට ලංකාවේ ටෙලිවිෂන් එකට සම්බන්ධ වෙන්නේ වේදිකා නාට්‍ය කර කර හිටපු ෆිල්ම් හැදීමේ වුවමනාවක් පිරිච්ච පිරිසක්. ඒ කාලේ එතකොට ඔටෝ ආර්ට් අපේ ටෙලිවිෂන් එකට ආව උප්පත්තියේ වෙන කතාවල තියෙනවට වඩා ගැඹුරු තේමා ගැඹුරු සංකල්පනා කතා කරන්න පුළුවන් සෞන්දර්යයක් කතා කරන්න පුළුවන් මාධ්‍යයක් විදිහට ලංකා ටෙලිවිෂන් එක ගොඩනගෙන්න මම හිතන්නේ ඒක හේතුවක්. එතකොට ඒගොල්ලෝ ආටිස්ටික් බැල්මකින් මේ මාධ්‍ය හසුරවන්න පටන් ගත්තා. නමුත් මේ පහුකාලීන වෙද්දී මට තේරෙන්නේ නැහැ විද්‍යාමය මාර්කටිං කියන එක පදනම් කරගෙන සුදු රසාස්වාදනයක්වත් නැති මම දන්නේ නැහැ රසාස්වාදනයක්වත් නැති නාට්‍ය කියලා හඳුන්වා ගන්න කොටස් ලංකාවට ආවා. ඒක ලොකු ප්‍රවාහයක්. චැනල් ඒකාධිකාරය ගැනීමත් එක්ක උද්ගත වෙච්ච ලොකු ප්‍රවාහයක් නිර්මාණකරණයට පිවිසලා හිටපු අර කිව්වා වගේ සෞන්දර්යාත්මක විඥානයක් තිබිච්ච පිරිස් මෙහින් ගැලවෙන්න පටන් ගන්නවා. ඔවුන්ට මේ තියෙන අයවැය ප්‍රශ්න මේ තියෙන චැනල් වලින් ඉල්ලන නිර්ණායකයන් පිළිබඳ ප්‍රශ්න නිසා එක ලේයර් එකක්ම අපේ ටෙලිවිෂන් එකෙන් ඈත් වෙනවා. ජයන්තන්සගෙන් පටන් ගත්තාම සුසාන්තගෙන් පටන් ගත්තාම ආයුර්වේද නැතිවලින් පටන් ගත්තාම ඒ සියලු ඒ ලේයර් එකම ලංකා ටෙලිවිෂන් වලින් අයින් වෙනවා. ඊට පස්සේ අපි මේකේ වැඩ කරනකොට අපිට ලංකා නිෂ්පාදකයෙක් එක්ක ලංකා චැනල් එක සටන් කරනවා. මේක පවත් කරගෙන එක්ක අපිට මේක බලන්න වෙනවා. එහෙම නැත්නම් මේකේ රැඳී සිටින්න මේක ඇතුළ මාක්කට මොනවද කරන්න උත්සාහ කරන්න වෙනවා. මම උත්සාහ කරේ මේක අස්සේ රැඳී සිටිමින් මේක ඔස්සේ මට කියන්න ඕන දේ කියාගන්න පුළුවන් වපසරියක් හදාගන්න දැනට වෙනවා. එහෙම ගැළවිලා නොගියත් අපිත් යම් වගකීමක් තියෙන නිසා එක 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 හොඳ දෙයක් තමයි මට ඉතින් සංසාර ආරම්භය මට කරන්න පුළුවන් වීම ඒ දරා සිටීමේ ප්‍රවාහය නැත්තේ.
සිද සම්බන්ධ වගේ නාට්‍ය කරමින් රසාන ක්‍රමය වගේ නාට්‍ය කරමින් මෙගා නාට්‍ය කරමින් ඒවා ඇතුටත් යම්යම් දේවල් කරන්න උත්සාහ කරමින් අපි හිටිය සෞන්දර්යාත්මක කලාත්මක මිනිසුන්ගේ ඇතුළ වෙනස් කරන අපත් වෙනස් කරන මිනිසුන් හිතන පත රකා වෙනස් කරන යම් දෙයක් කරන්න ලැබෙන්නේ අරක හිටපු නිසා කියලා මට හිතෙනවා. ඒක තමයි අද යන රැල්ලට පොඩි ගේමක් ගහන්න උත්සාහයක් තිබ්බා. සරංජය නිර්මාල් කියන චරිතය පහුගිය දවස්වල ක්ලික් වගේ නාට්‍ය තුළින් අපි දැක්කම තමයි ඇමරිකාවේ ප්‍රේක්ෂක අය කොහොමත්ම සමීපව නරකපු කියන නාට්‍යයක්. ඒක කොහොම හරි අද දවසේදී අපි ඔබේ සෑහෙන වෙනසක් දකිනවා. මේක ටෙලි නාට්‍යයේ මම කියනවා එක්තරා කේන්ද්‍රස්ථානයක් කියලා. මං හිතන්නේ ටෙලිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙනවා. සංසාරාරණ්‍ය අසබඩින් තමයි අපි මේ වර්තමානයේ යම් ටෙලියකට පරිවර්තනයක් දැක්ක සංජය අයියා. මේ තුළ මම දකිනවා ඔබ බොහෝ රූපරාමු එදා දවසට ආරූඪ කරන්නට උත්සාහගෙන තිබෙනවා කියලා. මේක ඒ පොත සම්පූර්ණයෙන්ම ඒ අනුව පරිවර්තනය වෙලා නිර්මාණය වීමක්ද නැත්නම් යම් කිසි වෙනස්කම් සිදුවලා තිබෙනවාද? ඔව් මේක හරි අභියෝගාත්මක ජනපීන කිරිකනාව වගේ එකක්. මම සංසාරාවන් මේ වගේ නාට්‍යයක් කරන්න උත්සාහගෙන ප්‍රේක්ෂක බහුතරයක් මම කියවපු සම්මන්නාවක් තියෙනවා මහතාගේ රචනාවක් වෙච්ච මේක. මේක නිකන් මාස්ටර් පීසක් වගේ පොත. ඒක ටෙලිවිෂන් එකට ගෙනල්ල ඒකත් එක්ක ගනුදුනු කරනවා කියන එකම සෙල්ලමක් නෙමෙයි. මොකද ඒක එක පොදු ගැන අයිතියක්. මට අයිතියක් නැහැ ඒ නොවෙල් එකින් ගොඩනගපු පරිකල්පනීය ලෝකේ විනාශ කරන්න. ඒ සාමාන්‍ය මෙහෙම ප්‍රශ්නයක් වෙනවා නේද? සාමාන්‍ය අපි ඕනතරම් පොත් දැකලා තියෙනවා නිර්මාණ වලට පරිවර්තන වෙයි කියලා. ඉතින් නිර්මාණකරුවට හරි අපහසු වෙන්නේ නේද පොතක් ඒ ආකාරයෙන්ම වීඩියෝගත කරන්නේ නිර්මාණයට පරිවර්තනය කරන්නේ? එහෙම අපහසුතාවයක් තියෙනවා නේද? ඒ කියන්නේ මාධ්‍ය දෙක හරි වුණා නොගත්තොත් එහෙම අමාරුයි කියලා මට හිතෙනවා. කාලයක් කිසිම උත්සාහ කරේ මේ මාධ්‍ය දෙකේ වෙනස තේරුම් ගන්න. ඒ කියන්නේ පොත එක මාධ්‍යයක්. පොත එක මාධ්‍යයක්. ඒක හොඳේ කළාම තමන් විසින් ගොඩනගා ගන්න පරිකල්පනීය ලෝකයක් අපේ රසවිඳින එකක් තමයි පොතක්. ඒක පෞද්ගලිකව තියෙනවා. ටෙලිවිෂන් එකට මේක කියනවා කියන්නේ අපි ඒ අත්දැකීම් පොදු කරනවා. ඒක පොදු කරන්ඩ අපිට තියෙන අයිති අපි හොයාගන්නවා. පොදු කරන්න පුළුවන් සීමාවක් තියාගන්නවා. ඒ කියන්නේ අපි ඒ හින්දා තමයි අපි උත්සාහ කරේ මම මගේ කැමරා ශිල්පියා කුල්පජාත් අපි ඔක්කොම එක්ක වෙලා මේකට වෙන රූප භාෂාවක් හොයාගන්න. ඒ කියන්නේ මේක කියන්න ඕනේ වෙන භාෂාවක් අපි හොයාගන්න ඕනේ. ඒක නවකතාවක්. එතකොට නවකතාව ඇතුලේ පරිකල්පනයේ තියෙන ඉඩම මේ රූප රාමුව ඇතුලේ තියන්න ඕනාය කියන එක මම මුලින්ම හිතියා. එතකොට මම මෙහෙම නිශ්චිත රූප දෙන්නේ නැහැ. මේ අතල් අපි නිශ්චිත රූප දෙන්නේ නැහැ. පරිකල්පනීය පොඩි කාව්‍යමය රූප තමයි අපි හදන්න උත්සාහ කරන්නේ. ඒක කාව්‍යමය රූපයක් ඇතුලේ බහු අර්ථ තියෙනවා. බහු ඒකට ඒකට ඕන තරම් කෙනෙක්ට තමන්ගේ පරිකල්පන ලෝකයට යන්න. එතකොට අර මාධ්‍යයෙන් මේ මාධ්‍යයට මේක පෙරලද්දී අර කාව්‍යමය භාෂාවක් රූප භාෂාවක් හොයාගැනීමට ගත්ත උත්සාහය බන්ධන කරන බලකයට අපි උත්සාහ කරේ නවකතාව කෙලින්ම මේකට පෙරලන්න නැතුව ඒක කියන්න සුදුසු රූපමය භාෂාවක් කාව්‍යමය භාෂාවක් රූපයක්ම හොයාගන්න. අනික මේක ඔරිජිනලි මේකේ පිටපත තමයි ගයිනමාගත් එක මම ඉස්සලා කියන්නේ. පිටපත ලියලා පිටපත පදනම් කරගෙන තමයි නවකතාව දෙන්නේ. දෙක ගොඩක් සමාන. ඒ ගොඩක් ඩයලොග් එකට ගොඩක් සීනිෂේ. ඒ ඊට පස්සේ පිටපත පොතකට පෙරලනකොට එයට එක්කහො වෙච්ච ගොඩාක් කාරණා තියෙනවා. ඒකවල මට හම්බෙන්නේ ගයිනමාගත් කියන මහත්මයා විසින් එහෙදී අත්අහුරින්න ලියපු ඔරිජිනල්ම පිටපත. ඒ පිටපතයි පොතයි අතර පරාසක්ති ගැප්පයක් තිබුණා. අරකේ නැති ගොඩක් ඒවා පොතේ තිබුණා. අපිට සිද්ධ වුණා පොත සහ පිටපත සංකලනය කරමින් එකවකටමින් මේකේ තිබිච්ච පොතේ තියෙන සමහර ගුණංග මේකට කියනවා. මේක පොත මත පදනම් වුණාද මේක පිටපත මත පදනම් වුණාද කියන එක අපි හිතන්න ඕන කාරණාව. ඒ දෙක එකහු කරන ඒ දෙකේ සංකලනයක් තමයි මේකට තියෙන්නේ. අර රූපමය භාෂාවක් ඇතුලේ ඒක කියන්න උත්සාහ කිරීම තමයි අපි ගත්ත උත්සාහ. හැබැයි අපි මුලදි හිතුවා ඒක එහෙම මිනිසුන්ට නොතේරෙයි. මිනිසුන් ඒක ප්‍රතික්ෂේප කරයි. මිනිසුන් ඒක ගන්නද මහා සමස්තය මේක ගන්න එකක් නෑ කියලා අපි හිතුවා. මහා සමස්තය කෙසේ වෙතත් මේ රූප කියවන පිරිස අද වෙනකොට බිහි වෙමින් ඉන්නවා කියලා මට
විශ්වාසයක් තියෙනවා මට එන ප්‍රතිචාර අපිට සමාජ මාධ්‍ය හරහා මේක ලැබෙන ප්‍රතිචාරනු එහෙම පිරිස අද වෙනකොට හැදෙමින් ගොඩනැගෙමින් ඉන්න වගක් පේනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. අනික අපි මේ නාට්‍යයේ වයිනාවත්වයක මාත්‍යා මේකේ පදනම විදිහට ශෘංගාර ආශාව, පැවැත්වම් නිසා වෙච්ච ලිංගික ආශාව පදනම් කරගන්න. එතකොට ඒක රූප මාධ්‍යයට රූපහයට ගේන එක අපි සම්බන්ධ අපි මෙතුවක් ටෙලිනාට්‍යය ගිය සීමාව අතික්‍රමණය කරා කියලා යම් යම් කාරණා මත ඒකට ලයිසන් එක අපිට හම්බෙන්නේ අපි ඒක කරන සද්භාවය මතමයි කියලා මට හිතෙනවා. ඒකට අපි ඒක කරන ඒකේ කතා කරන්න හදන දාර්ශනික ස්වරූපය ගන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක ඕඩියන්ස් එකේක සමහර රූපවාහිනියක මේක පාවිච්චි කරා වෙන සමහර පැන්වල පාවිච්චි කරනවා නම් ඒක බෑන් කරන්න පවයිද කියලා. නමුත් අපිට ස්වාධීන රූපවාහිනිය සේවය එක පුළුල්ව මේක දිහා බලලා උන් අපිට කිසිම වාරණයකින් තොරව සමහරවක් වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ගේ ජීවිත අපි මේ කතා කරා. එතකොට ඒක කියාගන්න පුළුවන් වෙන ආකෘතිකමය ස්වරූපයක් අපි ගොඩනගාගත්ත හිඳ ඒක කියාගෙන යන්න පුළුවන්. මේක මම කියන්නේ මගෙන් පස්සේ තියෙන නාට්‍ය හදන අයට මේක වෙන දොරටුවක් ඇරීමක් වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ ගැන සංජය කියපු නිසාම වචනයක් කතා කරන්න ඕනේ. කලමනාකාරීත්වයක් වෙනස් වෙලා කලාකාරුවෙක් මුල් පිටුවට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ප්‍රවීණ ක්ෂේත්‍රයේ කලාව සහ මාධ්‍ය ප්‍රවීණයෙක් විධායක නිලධාරියෙක් වෙලා ඉන්නවා. මෙවැනි යටිතල පහසුකම් සියල්ලක්ම වුන් දෙමින් කොහොම හරි යම් කිසි වෙනසක් කරන්නට උත්සාහයක් දරා තිබෙනවා. ඒක එතකොට ස්වාධීන රූපවාහිනී සේවයේ ටෙලියට යම් කිසි මාවතක් විවර කරනකොට මේ වගේ අධ්‍යක්ෂකවරුන් කලකිරෙන නැතුව ලංකාවේ තවමත් ටෙලියේ යම්කිසි ප්‍රගුණත්වයක් නිර්මාණයක් තුළින් උපමට්ටම් කරන්නට උත්සාහයක් දරනවා. ඒක මං හිතන්නේ එක දවසේදී ලංකාවේ කලාවේ උපමට්ටමක් දක්වන ලකුණක් බවට පත් වෙනවා. සජී, එතකොට දැන් පහුගිය කාලය පුරාවටම ඔබ කලකිරිලා හිටියේ නැද්ද මේ ලංකාවේ තිබෙන මේ නිර්මාණකරණය පිළිබඳව? මම දිගටම හැබැයි නාට්‍ය සාහිත්‍යයට හැදීමේ නියත නිරතවලා හිටියා. හැබැයි දැන් මේක පත් වෙලා තියෙන තැන පිළිබඳව මේක ව්‍යාපාරයක් විදිහට මේක කර්මාන්තයක් විදිහට පත්වෙන පස්සේ තැන පිළිබඳව ලොකු කලකිරීමක් තියෙනවා. ඒක ඉතින් කලාව විතරක් නෙමෙයි මුළු රටේම සමස්ත සන්දර්භයම ගත්තාම අපි කලකිරීමේ ඉන්නේ. මේක මනුස්ස ජීවිතේට වටිනාකමක් නැති රටක්. මේක මිනිස්සුන්ගේ ප්‍රඥාවට වැදගත්කමක් නැති රටක්. මේක මිනිස්සුන්ගේ බුද්ධියට වටිනාකමක් නැති රටක්. එහෙම රටක සාහිත්‍යයට సౌందර්යයට වටිනාකමක් නැතිවීම අහුමයක් නෙමෙයි. ඔබ බය වේවි මෙහෙම කියනකොට අපි වෙන අරබමින් සිටින ඔබ ඇමරිකාවේ ඉඳලා දැන් ලංකාවට එන්නෙම නැති වෙයිද නැහැ සංජීය අය මෙහෙම නෝට එහෙම වෙන්නේ නැහැ නේද? මේ වගේ අධ්‍යක්ෂවරුන් ඉන්නවා, අපිට හොඳ කලාකරුවන් ඉන්නවා, හොඳ ශේෂ්ත්‍රය බිහි වෙමින් තිබෙනවා. බය නැතුව ලංකාවට එන්න නේ, ලංකාව රාජ්‍යනය කරන්න අපේ නාට්‍ය තිබෙනවා, ඔබලාට හෙට ගෙන්න ගන්නට පුළුවන් නේ සංජීය අය ඉදිරියේදී. දැන් මීට අමතරව කතා කරන්නට ඕනේ ඔබගේ ඔබ පොත් රසක් ලියා තිබෙනවා, කීපයක් ලියා තිබෙනවා. ඒකත් අද ප්‍රශ්නයක් නේ, ලිවීම නිර්මාණකරණය මේ මාධ්‍ය මේ සියල්ලම ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ මට හිතෙන්නේ දැන් අපි මේ මෙහෙම නිර්මාණ තියෙන එකෙන් දැන් මේකෙන් උනේ අන්තර ටෙලිනාට්‍ය කරන්න ගියාම උනේ මේ ඩේ ටු ඩේ දේවල් විද්‍යා පතයි ස්කූල් ගියාම වෙන දේවල් අපිට මේවාට ලේයර්ස් තියෙනවා. ඒ කියන්නේ අපි ජීවිතේ දකින එක ලේයර් එකක් තමයි මේ භෞතිකය පැවැත්ම ස්ථාවරයි කියලා හිතාගෙන දකින විදිහ. එතකොට අපි හිතනවා ස්කෝල් එකක මේක රසායන සම්බන්ධ පාටක පවුල්ට හොඳින් ඉන්නක දරුවෝ හදපේ තමයි ජීවිතය කියලා අපි හිතනවා. එතකොට ඒක තමයි අපි ඒකට ලයිෆ් කියලා කියන්නේ. ඒ ලයිෆ් කියලා අපි ওই කියන කෑල්ල පෙන්වන නාට්‍ය තියෙනවා. නිර්මාණ තියෙනවා. ඒ ගැන කතා කරන පොතපත තියෙනවා. ඒකට කතා කරන නවකතා තියෙනවා. ඒවා එක ලේයර් එකක්. තව ලේයර් එකක් තියෙන පුළුවන් මේකේ තියෙන දේශපාලනී ආර්ථික ඒකනේ අපි මාක්ස් ආදී පොඩයි මේ ආර්ථික ක්‍රමය මෙහෙම හැදෙන නිසා මිනිස්සු දුක්විඳින දුප්පත්කම තියෙන දරිද්‍රතාවය තියෙන ඒ නිසා මානසික පීඩනය තියෙන ඒවා ගැන කතා කරන නිර්මාණ පීඩන ඊට අමතර ඒක ඒ ඔක්කොම ලේයර්ස් වල උඩින් ජීවිතය දාර්ශනිකව අල්ලා ගැනීම පිළිබඳ නිර්මාණ
අපිට අඩුනේ අර උඩ ලේයර් එක. මීට කලින් අපිට තිබුණේ ඒවා. අපිට ඒ කියන්නේ సౌందර්යය හැමතිස්සෙම කරන්නේ අපිව අපේ ප්‍රඥාව ප්‍රබෝධමත් කරන එක. ප්‍රඥාව දීපණය කරන්න බෑ පැවැත්ම ඇත්තක් කියලා විශ්වාස කරන නිර්මාණ ඇතුයි. මම දැන් නච්ච ගීත වාදිත කියලා බුදුන් කිව්වේ ඒකයි. ඒ කියන්නේ ඔය කියන සර්ව පිත්තල රංගන, ඔය කියන විසුද දර්ශන, ඔය කියන දේවල් වලින් පැවැත්මේ ස්ථාවර භාවය ගැන කතා කරනවා විනා ඒ ඔබටගේ දාර්ශනික සංකල්පයක් ගැන කතා කරන්නේ නැහැ. ලංකාවේ අපිට උනේ අපි මේ නිධානය අපි අතර තියාගෙන අපි ඒක අල්ලගන්න නැතුව ආනයනය කරපු සංකල්ප කොට යටින් කරගන්න. අපේ නිර්මාණ බුද්ධාගම මත පිහිටුවේ නැත්නම් ඒක බුද්ධාගම මත නොපිහිටා අපි කරන දේවල් දාර්ශනිකව හරවත් කියලා මට හිතෙන්නේ. අපිට ඒ නිධානය අපේ බිමේ තියෙන. අපි ඒක අල්ලගෙන. දැන් නිර්මාණකරුවාගේ වගකීම තමා පිරිපුන් සමාජයක් නිර්මාණය කිරීම. මේ වන විට ඔබ යම් තාක් දුරකට ඔබගේ නිර්මාණ තුරින් ඒ උත්සාහය දරන්නට උත්සාහගෙන තිබෙනවා. පහුගිය කාලේ පුරාට අපි කතා කරපු මේ ටෙලිය අවර ගණයට යෑමට මූලිකම හේතුව මාකටින් නම් මේක කොතනින්ද හැදෙන්න ඕනේ? මාකටින් වෙලා ඒ ගණන් දෙන එක ඔබලාට දෙන යම් කිසි මුදලක් දෙන එක අඩු වුණා නම් ඒ නිසා නම් ඒ ප්‍රමාණයට නිර්මාණය බිහි වෙන්නේ. එවිට ඒවා අවර ගණයට ගියා නම් මේකට කුමක් විය යුතුද? ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු ලෙස දෙන්න අපිට උපදෙසක්. ඒකට මොකද්ද විසඳුම? ප්‍රශ්නයක් මේ අපි ඉන්නේ අර විෂම චක්‍රය ඇතුළේ. ඒක නිසා මේකට බලපානවා, මේක නිසා ඒකට බලපානවා, ආයමත් අරගෙන නිසා මේක බලපාමින් අපි අවරට යමින් තමයි ඉන්නේ. මට පේන්නේ මොකක්ද මේ උත්තරේ. අනික රටක කලාව කියන්නේ රටක సౌందర్యාත්මක පාර්ශවය කියන අපි පුංචි කාලේ එක්තරා අපිට මතක කාලේ සාහිත්‍ය ඉතිහාසයේ විෂය නිර්දේශයෙන් අයින් කරනවා කියනකොට සමාජය ගැන මිනිස්සු ගැන හිතපු මිනිස්සු කිව්වා ඕක කරන්න එපා, ඕක බලපානවා මිනිස්සු කියලා. මිනිස්සු ඒ ගැන වීදි නාට්‍ය කරා, ඒ කාලේ ඒ ගැන සම්මන්ත්‍රණ පැවැත්වුවා, ඒ ගැන සාකච්ඡා කරා. අපිට ඒක දැනුන්නේ නැහැ. හැබැයි දැන් මේ වියවුලට හේතුව ඒ సౌందర్యාත්මක පාර්ශ්වය රටකින් ගල. ඒ කියන්නේ දියුණු රටවල් సౌందర్యය පවත්වාගෙන යනවා. දියුණු රටවල් සම්භාව්‍ය සංගීතය පවත්වාගෙන යනවා. ඒගොල්ලෝ දන්නවා සෞන්ද ඒකින් ජීවිතය කියන්නේ ප්‍රසාරකින් ගෙදර ගිහින් පවුල් නඩත්තු කරලා ළමයි කසාද බන් කරලා ණය වෙලා ණය ගෙවලා ගෙවල් ලබලා කාර්වල ජීවිතේ විඳවලා කියන මැරෙන එකයි කියලා ප්‍රාථමික රටවල් හිතනවා ජීවිතය ගැන ඒක කියලා. හැබැයි දියුණු රටවල් ජීවිතය කියන්නේ ඒක ඔබෙහි තියෙන මාර එකක් කියලා අල්ලගෙන ඉන්නේ. ඒ එතකොට ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා. අපි මේක ජීවිතය කියලා අල්ලගෙන ඒක ගැන කතා කරන ඒවා විතරයි නිර්මාණ. ඒක ගැන එහෙම තැනකට අපි කොටු වෙලා ඉන්න ඔය ඕක තමයි ගලව ගන්න ඕන. ඕක අහුවෙන්නේ සාහිත්‍ය හරහා නෙවෙයි. කවියෙක්ට මුනිවරයෙක් වෙන්න පුළුවන්, කවියෙක්ට දාර්ශනිකයෙක් වෙනට වඩා ලේසි. එතකොට ඒ මුනිවර භාවයට අපි ගෙනියන මේ විදග්ධ කලාව කියන කොටසක් නම් ලෝකෙ තියෙන. දියුණු රටවල් ඒවා ආරක්ෂා කරගෙන යනවා. එහෙම වුණාම සමාජය පිරිහෙන්නතු පවත්තාගෙන දැන් අපිට මේ කෝ අපි අපි හිතන්නති තරමට සාහිත්‍යය කියල කෑන්න ගන්න. සාහිත්‍යයෙන් නාට්‍යෝ ගයි පන්න හොඩයි පවිලියෙන් පත්තන්න ඕන්නෑ. මේ අනි කොක්කොම හරිගෙනවා කවි ලිව්වාම නාට්‍ය කරපුවාම ඒවා හොඳයි කියන ප්‍රාථමික අදහස නෙමෙයි මම මේ කියන්නේ. సౌందర్యාත්මක මනෝභාවය පිරවීම මානව සමාජයක දියුණු මානව සමාජයක් ඇතිවෙන්නේ ලොකුවට බලපාන හේතුවක්. ඒ දවස්වල අපිට පරිකල්පනය කියන දේ සාමාන්‍ය තිබිච්ච දෙයක්. අද පුංචි ළමයට ඒ දේ තියා මම හිතන වැඩිහිටියෙක් මේ වචනේ තේරුමවත් දන්නේ නැහැ. එච්චරටම මම හිතන්නේ මේ සියලු දේම අවරභාවයට යන හේතුව ලංකාවේ නිර්මාණද කියලා ප්‍රශ්නයක් එනවා. මේක කියනකොට අපිට චෝදනාවක් නැගෙන්නත් පුළුවන්. එවැනි චෝදනාවක් නැගෙන්නේ විවේචනයක් එල්ල වෙන්න කියන කාරණයක් නෙමෙයි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් කතා කළ යුතු දෙයක් නිසා තමයි මේ ආකාරයෙන් කතා කරන්නේ. දැන් ඔතනදී මාකටිං ගැන කතා කරනකොට බොහෝ අද ටෙලිනාට්‍ය වලින් ඈත් වෙලා ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන් ඉන්නවා සංජය අයියා. බොහෝ වෙලාවට අපිත් එක්ක කියලා තියෙනවා මෙහෙම ඈත් වෙන්න හේතුව මේ විදිහට නිර්මාණ තේරීම් පිළිබඳවත් ඔවුන්ට ප්‍රශ්න තිබෙනවා. සමහර නාලිකාවල නාට්‍යයක් ගිහින් දුන්නම ඔවුන්ගේ ක්‍රියාපටිපාටි ගැන බොහෝ විවේචන එල්ල වෙනවා.
එතකොට ඉස්සර කාලෙමට හරි ලස්සර දෙයක් කියන එක්තරා අධ්‍යක්ෂකවරයෙක් ඉස්සර මේ පාසලේ දර්ශනයක් තිබ්බලු ඔහුගේ ටෙලිනාට්‍යයේ මේ පාසලේ දර්ශනය තිබ්බා කියලා ජාතික නාලිකාවකින් ඒ නිර්මාණය ගන්න බැහැයි කිව්වලු. ඔහුට නැවත ඒ නාට්‍ය ආල්ම එක ෂූට් කරන්න සිද්ධ වුණාය කියලා කියන නමුත් අද දවසෙත් අපි මේ වැනි දේවල් දෙකේ දකින බොහෝ දේවල් දකිනවා පාසල් තුළ සිද්ධ වෙනවා. මේ ක්‍රියාපටිපාටිය ලංකාවේ වෙනස් වී යුතු නැද්ද? ටෙලි නාට්‍ය නාලිකාවලින් ගන්නකොට එදා තිබ්බ ක්‍රියාපටිපාටිය තුළ නිසා නෙමෙයිද අපේ සංස්කෘතිය වෙනස් වීම තුළ නාට්‍ය අවර්භාවයට යන්නේ? මම දැන් මේ නාට්‍ය හදලා මේ නාට්‍යයට ප්‍රොඩියුසර් කෙනෙක් බොහෝ අමාරුවෙන් අම්ම ඇයට ඉතා පුළු තෘප්තියක් තියෙන නිසා ඇය මේකට සම්බන්ධ වුණ මාත් එක ප්‍රාණ මගේ නාට්‍ය කරා මිට ගලි ඇය මාත් එක සම්බන්ධ වුණා මේ නාට්‍ය කරන්න. හැබැයි පිළිවෙලක් ගන්න මේකේ කොටස් පහල නිර්මා කරගත්තෙන් පස්සේ චැනල් එකක් හොයාගැනීමට යන ගමනේ චැනල් සහ මේ මිනිස්සු බලන්නේ මං වෙන වැරද්දක් මං මේ වැරද්දක්ද කරේ කියන මානසික තත්ත්වයට මං ආවා කියලා මං අයි කරන්නේ. මේක ගත්තේ නැත්තම් මං ආයෙත් මේ කිසිම නිර්මාණයක් කරන්නේ නැහැ කියන තැනට මං ආවා. එහෙම එන්න හේතුව ඒවා ඒ කියන්නේ හොඳ නිර්මාණයක් කිරීම වැරද්දක් වෙච්ච රටක් නෙවෙයි. ඉතින් ප්‍රොබීලෝ අපිට කලින් පරම්පරාවල අය මං හිතන්නේ ආයෙ මේකට ඒ කියලා. ඔවුන් ඒ කියන්නේ ඔවුන් ඉන්නේ වෙන තැනක. ඔවුන් කරන්න උත්සාහ කරේ දේවල්. හැබැයි ඒවා මෙහෙම අවරට ගාලා ඒවට වඩා වටිනාකමක් තියෙනවා කියලා පෙන්නලා රේටින්ස් වැඩි කියලා පෙන්නලා දැන් රේටින්ස්ද රසඤ්ඤතාවය මනින මිනිනු අද ඒක තමයි වෙලා තියෙන්නේ ලංකාවේ නිර්මාණකවල රේටින්ස් සල්ලි කියලා වැඩි කරන්න පුළුවන් එකක් රේටින්ස් මත දැන් රේටින්ස් බලපුවම මොනවද ජනප්‍රිය වෙලා තියෙන සෝෂල් මීඩියාවල ඔය කියන කැනල් මොනවද මොනවද ලංකාවේ වාහිනියතුනි අතිශයින් ජනප්‍රියලා තියෙනවා. මොනවද කවුද පාලකයෝ තෝරගෙන කවුද අරගොල්ලෝ මේගොල්ලෝ පාලකයෝ ඒ ඔක්කොම එක තැනක තියෙනවා. පාලකයා තෝරා ගැනීමේදී කලාවක් රසවිඳීමේදී අපි පාවිච්චි කරන්න එකම මානසික කොටසක්. එතකොට රටක් මෙතන රැවටි අපි ඉන්න කලාවක් මෙතන රැවටි අපි ඉන්න අපිව ඊට පස්සේ ඒ රේටින් නිර්ණායක මේවා ඉතින් මේවා අපිට සිද්ධ කලාව වෙනස් කරන්න පුළුවන් මේවා ඔක්කොම වෙනස් වෙන්න ඕන කියලා. යම් කාලෙකදී මේ ජරා ජීර්ණාවට පත් වෙලා මේවා ඇතුලේ හොඳ නෙළුම්මල් පිපේ. ඒ ජරා ජීර්ණයට පත් වෙන කාලේ අපිට මේ මිනිස්සු පොද බැඳගෙන වැඩ ගන්නවා කියන එකේ තේරුමේ හොඳයි කියන එක නෙමෙයි. මේ රොග දැනගෙන වැළඳ ගන්න මිනිස්සුන්ගේ රසා ස්වාධනය කොහෙද තියෙන්නේ? ඒගොල්ලො වැඩිපුරම බලන මාක්කිද හොඳම ඔය නිර්මාණයකින් ටික අපි හත්. ඒ කියන්නේ ශිෂ්‍යත්වය දක්වන්න පටන් ගත්ත ගාන ඒ වෙන වෙනකන් ළමයි දක්වන දෙමව්පියන්ට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලයිෆ් කියලා කියන්නේ මේ කෑල්ලක්. ශිෂ්‍යත්වය කරනවා, ඔබ කරනවා, ඒ වෙන කරනවා, රසා කරනවා, ගියක් හදා ගන්නවා නායවෙලා වාහනයක් ගන්න ණයවලා වාහනයලා විවාහයක් කරගන්නවා ළමයි හදාගන්න ණයවලා ඉස්කෝලෙට ගන්න ඉතින් ඉඳන් උතුරු පිට ඔක්කොම අර ණයකට ගියොත් අපි ලයිෆ් කියන්නේ ඒකට. ඒක ලයිෆ් නම් මේ ඔක්කොම හරි. හැබැයි ඒක ආයක ලයිෆ් ඒක අල්ලගන්න කරන උත්සාහයකට අවතීර්ණයක් සංකා ළමා කියන්නේ නැහැ. ලංකාවේ නිර්මාණ තුළ අපි බොහෝ වෙලාට යන නිසා ලංකා පුරාම යන නිසා දකින ගත්තම අධ්‍යක්ෂකවරුන් කල්ලි ගහලද කලාකරුවන් කල්ලි ගහල සමහර අධ්‍යක්ෂකවරුන්ටම ඉන්න කලාකරු පිරිසක් ඉන්නවා. ඔවුන් සමහරලාට අනිත් නාට්‍යයට ගන්න නැති දෙයක් මම දන්නේ නැහැ. අපිට නිකන් පේන දෙයක්. එහෙම දෙයක් තියෙනවා. ලෝකෙත් එහෙමයි. ඒ කියන්නේ මට වඩා මට තියෙන පිරිසක් එක්ක මම වැඩ කරනකොට මිනිස්සුත් දැන් ගුරුවරයාගේ නිර්මාණවල ඉන්න හැමදාම ඉන්න පිටසක් තියෙනවා. ඒක ලෝකෙත් එහෙමයි. මේ චිත්‍රපටයක් දැක්සවරේ ඔහු හදන චිත්‍රපටයට කාස් කරද්දී ඉස්සලාම ඔළුවට එන්නේ මෙන්න මේ මම දන්න අඳුරන අය දන්න අඳුරන අය ඒ අතර සංසරණය වීමේ ප්‍රවණතාවක් තියෙනවා. මට ඒක තේරෙන්නේ එහෙමයි.
නමුත් යම් කිසි දක්ෂතාවයක් තිබෙන ඉන්නවා නම් ඔබ ගන්නවා ඔබේ ගැන. එතකොට සංසාරාරණ්‍ය අසබඩ කියන ටෙලිනාට්‍යයට මේ කලාකරුවන් අපි බොහෝ දක්න බොහෝ දක්ෂ සහ විශේෂෝ කලාකරුවන් පිරිසක් ඔබ තෝරාගෙන තිබෙනවා. ඒ චරිතවලට ඔවුන් අපි දක්න දැම් පොතක් කියවලා තියෙන නිසා ඔවුන් සාධාරණයක් ඉෂ්ට කරන වග විශේෂයෙන් වේශ නිරූපණය වුවනක කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධම ජනප්‍රිය තරුණ වේශ නිරූපණ ශිල්පයේ ඔහු දරන උත්සාහයක් සාර්ථක වෙලා තිබෙනවා. කලාකරුවන් නිර්මාණයට ගෙනෙන්නට ඒ උත්සාහය දරන උන්ගේ රංග වේදය යම්කිසි සාර්ථකත්වයක් අපි දකිනවා. ඔබේ අධ්‍යක්ෂණය තුර නාට්‍යයේ තිබෙන රූපරා ඒවා කියන්නට වචන නැහැ. ඔබ නරඹනවා නම් ඔබටම ඒ ගැන ගම්ය වේවි කෙතරම් සාධාරණයක් ලක් වෙලා තිබෙනවා කියලා. මේ කලාකරුවන් තෝරා ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? මම ශිල්පීන් තෝරා ගැනීමේදී මම අපරාධ නියම මේ චරිතයේ කියවත්ති පොදුවේ නෑන රූප සිම්බල් ධාරි එහෙම සිම්බල් ධාරි චරිතය ධාරි කියන ඒ කැරක්ටරක මේ කියන දේවල් සිම්බලයිස් වෙනවා. එතකොට මහනිලමගෙන් මේ අජිත්‍යවතුන මේක සිම්බලයිස් වෙනවා, රාබඩාගෙන් සිම්බලයිස් වෙනවා, බණ්ඩප්පුගෙන් සිම්බලයිස් වෙනවා කියලා. ඒක ඔක්තර හොඳ සංඥාවක් විදිහට ඒ රූපන ශිල්පියා වැඩ කරනවා කියන එක තමයි පදනමුණි මේකට කාස්ටිං එකදී. අනික නිර්මාණශීලී මම සඳහන් කරන කැමරා ශිල්පියා රූපජාත් මාතේ කාලයක් තිස්සේ වැඩ කරනවා. ඔහුට මාව හොඳටම තියෙනවා. මම මෙතන දාන්න කියලා කිව්වම මගේ ඔළුවේ තියෙන රූපේම දාන්න පුළුවන් කෙනෙක්. ඒක ලොකු සම්බන්ධයක්. එතකොට සහ උපුල් ගමේ ඉන්දී ගම ජනජීවිතයේ එක්ක බැඳිච්ච මිනිසුත් එක්ක හිටපු වවන පොළොවත් එක්ක බැඳිච්ච පරිසරයට ආදරය කරන බෞද්ධ දර්ශනය ගරු කරන ඒ මත පිහිටන එහෙම ඔහුට මේ නාට්‍ය ගන්ධර්වය අල්ලා ගැනීමේ ඇහැක් තිබුණා. අපි දෙන්නත් ලොකු සාකච්ඡා විදිහට මේ ගැන මේ නිර්මාණය කිරීම ගැන ඔහු මේකට හරියටම බත් වෙනවා. පුවනක ඕනක ලොකු සාධාරණ පැද්දි වෙනසක් ගැනීම ලොකු සාධාරණ. ඒ වගේ මේකට අපි සම්බන්ධ වෙච්ච ශිල්පීන් අධිපතිගේ ඌරිත් ඔහු ඔහුට මේ දැනෙනවා. ඔහු හදහා මේ කෙනෙක් එලකට මේ ඔබරිසල්වල සමාජ සුපසාධනය ප්‍රමාණයට හොඳක් කරන්න විසින දීපනස් කරන්න ලගේ එකට නෙමේ මම නක්ති මං මගේ ප්‍රකාශනයේ වුවමන් මගේ ප්‍රකාශනය වුණා මේකෙන් අපි මේකට අපි දීපේ මේක මනුවේ අපුටෙක් සුද්‍රජීවී ආපු ඒගොල්ලන්ට පර්පස් ලයිෆ් එකට පර්පස් ලයිෆ් එක අපිට පොදුහින්ද නර්මාණ කතාවක් නෙමෙයි. අපිට මේ අපිට තියෙන පර්පස් ඒක මහා ස්වභාව ස්වභාව ධර්මයක් අපි තේරුම් ගන්නවා. කපුටට තියෙන පර්පස් එකක් කුණු කැ අපිට කුණු වුණාට කපුට කන්න කෑම ඔහු ඉන්නේ මේකේ මේ බැලන්ස් එක රකින්න. මීලෙක්ස් නැති වුණු පුරු පුතුවේම ගම ගහන්නේ දවස් කීපයකින් නැති වෙනවා. ඒක මීලෙක්ස් හරි තියෙන පර්පස්. ඒ වගේ මානවයක් තියෙන පර්පස් එකක් සමස්ත සූරිය. ඒක ඉෂ්ට කරමින් මේකේ පැවැත්ම විපදනක්ද කියලා තේරුම් ගන්න ඒ පැවැත්ම එලිචන එක වෙනම කතාවක්. මේ ආපු අපිට ස්පාක් කරන තැනක අපි මේකේ ලැක් සෞන්දර්යාත්මක පදාස දේශපාලනික පදාස දාර්ශනික පදාස ඒවා පෝෂණය වෙන අපේ මොනවාගේ මානව දායකත්වයක් ලැබුණා අපි කියන්නේ. මොකද හියුමන් DNA ජෙනරේෂන් ටු ජෙනරේෂන් කොපි කරගැනීමේ පර්පස් එක තමයි අපි ඉන්නේ. අපි ඉන්නේ මේ DNA එක වර්ධනය කරන එක කොපි කරන ඒක එයා ආයේ ඒක වර්ධනය කරන කොපි කරන කොපි පේස් සිස්ටම් එක අපි ඉන්නේ. ඒක ඒක ඇතුලේ තියෙන සෞන්දර්ය රක්ෂණය තමයි තියෙන අදහස. කොහොමද කලාව හරහා දිනුව කරගන්නේ? ඒ හරහා කොහොමද දිනු මානව සමාජය හදාගන්නේ කියන එක ඔටෝ වෙන්න ඕනේ. ඊපස්සේ අපිට කරන්න පුළුවන් කමක් නෙමෙයි.
එක තමයි අර භාව ප්‍රකාශනයන් ය ආධ්‍යාත්මික ගුණයන්. එතකොට රති රමණයන් පිළිබඳව ඔබ මං හිතන්නේ ඔබේ ඔළුවේ තිබෙන මැවෙන්නා වූ ඒ දේවල් එක මං හිතන්නේ මෙහෙවිම සාධාරණයක් ඉෂ්ට කර තිබෙනවා. දැන් අපි කලින් කතා කරා ටෙලි නාට්‍ය ගැන තරුණ අධ්‍යක්ෂකවරුන් එක්ක කතා කරනකොට ඔවුන් ප්‍රවීණයන්ට දෙන චෝදනාවක් තමයි ඒකටත් මට පොඩි ඔබගේ අදහසක් ඕනේ. මේ අපිට මේ බයින් අපිට කරන්න දෙයක් නැහැ, මේ යන ට්‍රෙන්ඩ් එකට වැල්ලට අපි ගහගෙන යනවා. අපි දැන් සාමාන්‍යයෙන් මෙගාවල්ද අපි කියන මේ ඉඳලා ගහව සිස්ටම් එකක් වගේ නිකන් තියෙන්නේ කියලා මෙහෙම අපි ගහගෙන යනවා. මොකද යන වැල්ලට අපි යන්න ඕන නිසා ප්‍රවීණ මේ විදිහින් අපිට බයින්නේ මේ ප්‍රවීණ කුහකයි කියලා කියනවා සංජය. මේකටත් උත්තරයක් ඕනේ. ප්‍රවීණව ලංකාවේ කුහකද? ඒ කුහකයි කියන්නේ අපි දුන්නු ප්‍රවීණ ගාස මහත්මයා ඉන්නකොට අපි එතුමාගේ සාකච්ඡාවට කියන එතුමා දකින්න කෙනාට බයින මේක හැමෝම මේකෙන්නේ මේකම වෙන්නේ මේකම හැමෝම කියන්නේ දේශපාලන අධිකාරියට බයිනවා, සංස්ථාවට බයිනවා, සංගීතයේ නීතිවලට බයිනවා, වත්මන් පරම්පරාවට බයිනවා. එහෙම වෙන්නේ ඔහු මේ පවතින එකට වඩා ඉහළින් channel එක ටියුන් කරගෙන තිබුණ නිසා. ඔහුට ඇත්ත පෙවුනහම මේ බොරුවත් එක්ක ඌට ආරවුලක් ඇති වෙනවා. ඒකට ඔහුට නිතරම සිද්ධ වෙනවා මේ බොරුව මේක බොරුවක් කියලා කිය කී ඉන්නේ. එහෙම පිරිසකුත් ලංකාවේ ඉන්නවා. මේක උඩින් අල්ලගත්ත ඔවුන්ගේ ප්‍රකාශන කුහකන්නේ. හැබැයි මේකේ මේ කම්පිටිෂන් එකට මූණ දෙන්න බැරුව මේ නාට්‍යයක් දාගන්න බැරුව මන්න අත්කලා මෙච්චර කාලෙ ඉන්නවා කියලා මේකේ තමන්ට තියෙන මේකේ ස්පීකර් තියෙන නාට්‍ය නාලිකා 10ක් 15ක් තියෙන මේකේ 10 ගණක් ඉන්නවා අධ්‍යක්ෂක. ඔවුන්ට මේ එකක් ඔබා ගැනීමට හැකියාවද නොහැකියාවද කියන එක මට පුරුණම කුහකතාවක් ඇති වෙන්න පුළුවන්. ඒක අපි බලන්න ඕනේ ඔහුගේ පොයින්ට් ඔෆ් වියු එක මොකක්ද. මම හිතන්නේ එහෙම තමයි ගලහරි කුහකයි තමයි. එහෙම වෙන්නේ බයොලොජිකලි ඒකෝ හැදලා තියෙන ක්‍රමයක් එක්ක. බයොලොජිකලි කලාවට නීති වෙන්න මිනිස්සු හැදෙන්නේ නෝ ඒගොල්ලන්ගේ රත්‍යා පිත්‍යා පවතින ස්වරූපේ ඒගොල්ලන්ගේ හුඟාර වූ මනාව ඒවා එක වෙන වෙන පළවෙන සංකල්පන නම් එහෙම අය කුහකයි අර ප්‍රාථමික මට්ටමේ කලාවේ නියැලෙනවා නම් අපි මේක අතික්‍රමණය කරගන්න කලාව කියලා ලංකාවේ නැති කියලා. ඒක කලාව කියන චිත්‍රපට ගැන සින්දු කියන එක නෙමෙයි. එතනින් එහාට එහා ආධ්‍යාත්මික ලේයර් එකකට පාරකටම ඒක සම්බන්ධයෙන් කරන්න පුළුවන්. කවේ මේ වෙනස ඇති වේවි ඉදිරියේදී ඔබ මේ විදිහට දිරිමත් වෙලා ඉන්න මේ ටෙලිය අධ්‍යක්ෂණය කරමින් මේ විදිහට ඉදිරියට යන නමුනා දිතර නිර්මාණ කොහොමද? මම මරණකම් මොනවාරි නිර්මාණ කරන මුකුත්ම නැති දාර්ත කාලවල තියෙනවා. මම ගමේ ළමයි ටිකක් ගහ වීදි නාට්‍යයක් හරි කරනවා. එහෙම නොකර මගේ පැවැත් මගේ සන්තාවේ කියන්නේ මොනවා හරි නොකර ජීවත් වෙන්න බැරිකම. ඒ කියන්නේ ජීවත් වීම නිසා මොනවා හරි කරනවා කියන එක නෙමෙයි. මොනහරි නිර්මාණ කිරීම තමයි ජීවිතය කියන එක. ඒ දේ මොනහරි කරනවා චිත්‍රපටයක් ප්ලෑන් වෙලා තියෙනවා සහ තව ටෙලි නාට්‍යයකට පිටපත් සකස් කරමින් ඉන්නවා. මම හිතන්නේ මම ආයෙ මේ නාට්‍ය කරලා කියලා. ඒ පීඩාව දැන් ඇති ගොඩක් කරලා තියෙනවා. ඒ පීඩාව දැන් ඇති. මේකේ පීඩාව හරි සුන්දරයි. මේකේ රස ගොඩක් තියෙනවා. හැබැයි ඒක ඒකින් අපේ නිර්මාණශීලීත්වය උපනැන් වෙනවා මිස කලකිරීමක් ඇති වෙන්නේ නෑ. නිර්මාණ තමයි, ඒ කියන්නේ සීමා තමයි නිර්මාණ පොලිෂ් කරන්නේ. ලෝකේ සියලු සැප සම්පත් සියලු සීමාවකින් තොර තැන්වල හොඳ නිර්මාණ බිහි වෙලා නැහැ. ෂේක්ස්පියර් තිබුණ සීම, කෝසෝවට තිබුණ සීම, රචකයන්ට තිබුණ සීම, ග්‍රොස්තෝස්කි තිබුණ සීම, ලෝකේ පාවුලෝ කොමියුට තිබුණ සීම, මේ නිර්මාණ බ්‍රෙෂ්ට තිබුණ සීම. සීමා වැඩි වෙන්න ක්‍රියේටිව්ලි මිනිස්සු දිනු වෙනවා. මේ සීම හොඳයි. සීමා හැබැයි සීමාව අරගෙන ඒකේ යටින් නැතුව ඒකට එහා අපිට කියන්න තියෙන දේ කියන්නේ ක්‍රමවේද හොයාගන්න එක ඇතුළේ තමයි නිර්මාණශීලී පදාසයක් දීවෙන්නේ. ඒකට සීමා ඕනේ. දැන් ගාන චිත්‍රපටි බලන්න ඒගොල්ලොන්ට තරම් සීමා නැහැ. ලෝක කිසිම රටකට උන්ට දෙවියෝ ගැන කතා කරන්න බෑ, සෙක්ස් ගැන කතා කරන්න බෑ, මාදරය කරන්න බෑ, කිසිම බෑ, මුකුත් බෑ, මුකුත්. ඔය ඔක්කොම නැතුව ඒගොල්ලෝ ළමා චිත්‍රපටයක් කරන මක්කල පුංචි කන්සෙප්ට් එකක් කරගෙන ඒගොල්ලෝ නිර්මාණශීලී අර කෑල්ල විදියට ගන්න. ඒ සීමා හොඳයි. ඒවා අපි ගන්න විදිහත් එක්කයි ඒක තීරණය වෙන්නේ. හරි සේනාම්, මම හිතන අපිට තියෙන කාලයත් බොහොම කෙටි කතා කරනවා නම් දවස් ගණන් පැය ගණන් වරු ගණන් කතා කරන්න පුළුවන් ලංකාවේ නිර්මාණකරණය ගැන. අවසන් වශයෙන් අහන්නේ අපේ ඉන්න ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකීය අපේ ආදරණීය ජනතාවට මොකද කියන්න තියෙන්නේ?
භෞතික සීමාව ඒ කියන්නේ මේ අපිට තියෙන ජියෝග්‍රැෆිකල් සීමාව අපි ශ්‍රී ලාංකිකද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔවුන් කොහේ ඉන්නේ කියන එක ඔවුන් ශ්‍රී ලාංකිකද නැද්ද මොකද අපේ මුල් ටික තියෙන්නේ මෙහි මේ මේ මුල් ටික මේක මාර රටක් මේක අවුරුදු 37,000 ක ඉතිහාසයක් ජීවිතව තියෙන ඒක හංගපු 2500 ක ඉතිහාසයට ලඟ කරපු මේක ඇතුලේ තියෙන දේවල් වහන්න හදන මේකට ලෝකෙම ඇටැක්ස් තියෙන හැබැයි මේ මාර රට ඔබ ඇමරිකාවේ නෙමෙයි කොහෙ ජීවත් වුණත් මේ මුල් ටික කපන්න බෑ කියලා අපි දන්නවා. හින්දා අපි ඔබ ප්‍රොටෙක්ට් ඔබ හිතන ඔබ මේ නිර්මාණ රස විඳින්නේ මේ පොළොවේ මනසින් හරි ජීවත් වෙන තියෙන. ඔහු ඔබත් එක්ක ඉන්නවා, අපිත් ඔබත් එක්ක ඉන්නවා, අපි ඔබත් එක්කත් ඉන්නවා, ඔබ අපිත් එක්කත් ඉන්නවා. අපි සියලුම ශ්‍රී ලාංකේය ජනතාව අපිට අපේ කම තියෙනවා හැමදාම. අපි අපේ කමට හරිම ආදරෙයි. ඒ අපේ කම නිසාමයි අපි සංසාරාරණ්‍ය අසපෙඩ මේ රූගත කරන ස්ථානයට මේක යටවක වලව. තව බොහෝ දර්ශන තිබෙනවා, බොහෝ කලාකරුවන් ඉන්නවා කතා කරන්න. ඒ දේවල් වලට අපි ඉදිරියේදී අපිට ලබා දෙන්නට සූදානම්. මේ පොස්ට් ශ්‍රී ලංකා ආටින් මොෂන්.